2018 වසරේ විවාහක විශ්ව රූ රැචන තරගය පසුකියතා පිලිපීනයේ සීපූ නගරයේදී පැවැත්වුණා. මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළේ 2018 විවාහක රූ රැචන ලෙස කිරුල දිනු නදීපා රණසිංහයි. රටවල් 90ක් නියෝජනය කරමින් තරඟ වැදුණු රූමතියන් අතුරින් නදීෂාටත් සුවිශේෂී ස්ථානයක් හිමි වුණා. තරඟාවලියේ පරිපූර්ණ යුවතියට හිමි කිරුල තමයි එහිදී නදීපා දිනාගත්තේ. හිමි වූ ජයග්‍රහණය ගැන මොකද හිතෙන්නේ? ගොඩක් සතුටුයි. ඊට විශේෂ හේතු කීපයක්ම තියෙනවා. මොනවද ඒ හේතු? එකක් තමයි මේ මම බෙබදු තරගයට ඉදිරිපත් වූ මුල්ම අවස්ථාව වීම. මම නිළියක් හෝ නිරූපණ ශිල්පිනියක් නොවෙයි. එබඳු පසුබිමක 2018 විවාහක රූ රැජින වෙන්න ජාත්‍යන්තර තරගයකින් මිනිකුරුලක් දිනා ගන්න ලැබීම මා ලැබූ විශාල ජයග්‍රහණයක්. අනික මේ තරගාවලියේම අදාළ ජාතික තරගයේ අවසානයටම පැවැත් වූ රට ලංකාව. නොවැම්බර් 15 වෙනිදා පැවති තරගෙන් ශ්‍රී ලංකාව විවාහක රූ රැජින වෙලා දෙසැම්බර් 3 වෙනිදා ජාත්‍යන්තර තරගයකට යන්න සැරසෙන විට මට ඊට සූදානම් වෙන්න කාලයක් තිබුණේ නැහැ. එබඳු පසුබිමක ලැබූ ජය මට ඇත්තටම වටිනවා. නිසි සූදානම් වීමක් නැති හින්දා තරගයට මුහුණ දීමේදී ඔබ ලොකු අභියෝගයකට මුහුණ දෙන්න වෙන්න ඇති නේද? ඇත්තටම ඔව්. අපිට අපි පිළිබඳව හැඳින්වීමක් සහිත වීඩියෝ පටයක් සංවිධායකවන්ට ඉදිරිපත් කරන්නට තිබුණා. අදාළ තරඟ වාරයේදී අනිත් හැම රටකම තරඟකාරයන් ඒ වීඩියෝ පට ඉදිරිපත් කළා. ඒත් මට එවන්නක් කරගන්න කාලයක් තිබුණේ නැති නිසා මම කළේ අදාළ කාලය තුර කතාවක් පැවැත්වීමයි. හැබැයි මම දිනු මිනිකිරුරට ඒ කතාවත් ලොකු හේතියක් වුණා. ඔබ ගැන රටම දැනගත්තේ මේ ජයග්‍රහණයත් සමගමයි. කැමතිද ඔබ ගැන තවත් විස්තර ටිකක් කියන්න? මම කාලයක් යුද හමුදාවේ සේවය කළා. දැනට නීතිඥවරියක් විදිහට කටයුතු කරනවා. මෙවර විශ්ව විවාහක රූ රැජින තරගයේ තේමා වුණේ ගෘහස්ථ හිංසනය හා ලිංගික හිංසනය. මම නිතර වෘත්තිය තුළින් අත්දැකීම් හා දැනුම තරගයට මුහුණ දෙන්න මට ලබාගත් විශාල ශක්තියක් වුණා. පෞද්ගලික තොරතුරු කතා කරනවා නම් මගේ ගම කළුතර. ඉගෙනගත්තේ පානදුර ශ්‍රී සුමංගල බාලිකා විදුහලේ. මගේ සැමියා දුලාර චමත් පරණ විතාර විදෙස් සමාගමක වෙළඳ ප්‍රචාරක කටයුතු වල නිරත වී සිටිනවා. මට අවුරුදු 4ක චූටි දුවෙක් ඉන්නවා. ඇය යුවාර්තා පර්ණවිතාන. මේ ජයග්‍රහණය දක්වා ආ ගමන ගැන ආපසු හැරි බලද්දි මොකද හිතෙන්නේ? අහම්බෙන් තමයි මේ තරඟය ගැන අන්තර්ජාලයෙන් දැක්කේ. මට මීට අයදුම් කරනවාට මුලදී සැමියාගේ පුංචි අකමැත්තක් තිබුණා. ඊට හේතුව මගේ වෘත්තියත් එක්ක මට මේ වගේ දෙයක් නුසුසුසු වේවිද කියලා හිතපු නිසා. මම තරඟය තුළ ඉදිරියට යද්දී නම් ඔහුගේ සහය ලැබුණා. මම කලාවලට සම්බන්ධ නැහැමයි කියන්න බෑ. පුංචි කාලේ මහින්ද අල්ගම මාමා හා යුවනිකා වික්‍රමගේ නැන්දා යටතේ ගුවන් විදුලියේ ළමා පිටියේ මම හිටියා. ටයිටස් තොටවත්ත මාමා හා අතුරු රන්සිරාල් මාමා යටතේ ළමා හැඬ කැවීම් ශිල්පිනියක් විදිහට කටයුතු කර තිබෙනවා. අධ්‍යාපනයට මුල් තැන දීපු හින්දා කාලයක් එක්ක ඒවයින් දුරස් වුණත් නීතිඥ වෘත්තියට එන්න කලින් ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහටත් කටයුතු කළා. ඔය අතර කාලේ ටෙලිනාට්‍යවලටත් චිත්‍රපටවලටත් ආරාධනා ලැබුණා. හැබැයි එකක්වත් බාරගත්තේ නැහැ. හැබැයි එහෙම වුණා කියලා කලාවට ඇති ඇල්ම නම් බිඳුවක්වත් අඩු වෙලා නැහැ. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.